මෙවර කැන්ඩිවෝරියස් කණ්ඩායමේ දේශීය සන්නාම ක්‍රීඩකයවන්නේ චරිත් අස්සලංකයි. රෝබන් පවෙල් කැන්ඩිවෝරියස් කණ්ඩායමේ විදේශීය සන්නාම ක්‍රීඩකයවනවා. ඇන්ජලෝ පෙරේරා, කැමරන් ඩෙල්පොට්, ලහිරු කුමාර, අහමඩ් ෂොට් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මෙවර කැන්ඩිවෝරියස් කණ්ඩායම සමගින් එක් වීමට නියමිතයි. සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලාල් චන්ද්‍ර රාජ්පුත් මෙවර කැන්ඩිවෝරියස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරේ දරුණු ලබනවා. මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කැන්ඩිවෝරියස් කණ්ඩායමට සහාය පළ කරන ක්‍රීඩාලෝලින් පළකලේ මෙවන් අදහසක්. නුවර කොල්ල වශයෙන් ඉතින් අපි කැන්ඩිවෝරියල් කණ්ඩායමට තමයි සපෝට් කරන්නේ. ඉතින් අපි හිතාගෙන ඉන්නවා මේ පාර LPL තරගාවලිය කැන්ඩිවෝරියල් කණ්ඩායම දිනයි කියලා. නුවර කොල්ල වශයෙන් අපි අත් වශයෙන් බලන් ඉන්නවා LPL එකේ කැන්ඩිවෝරිය ටීම් එක නුවරට කප් එක ගෙනයි කියලා. LPL එක බලන් අපි ආසාවෙන් ඉන්නවා කැන්ඩිවෝරියස් එකට සපෝට් කරනවා. මෙවර LPL තරගාවලිය සුප්‍රීම් टीवी තුලින් අපිට නැරඹීමට හැකියාව තියෙනවා. ඒ නිසා අපි කැන්ඩි ඔරියස් කණ්ඩායමට අනිවාර්යෙන් සපෝට් එක දෙනවා. මේ අතර T10 ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසයේ එක් තරගාවලියක් තුළ වැඩිම කඩුලු ප්‍රමාණයක් දබාගත් ක්‍රීඩකයාට හිමි වාර්තාව සමකරන්නට ලොව අංක 1 20 පන්දිය වන්නවද වරුතු හසරංග සමත් වුණා. මෙවර T10 තරගාවලියේදී ඩෙකන් ග්ලැඩියටර්ස් කණ්ඩායම නියෝජනය කරන වරුතු හසරංග ඊයේ රාත්‍රියේදී බංග්ලා ටයිගර්ස් සමග වෙතරගෙදී ලකුණු 8කට කඩුලු 5ක් දවගෙන ඉවත් සමග මෙම වාර්තාව සමකිරීමට සමත් වුණා. වනිදු මේ දක්වා T10 තරගාවලිය තුළ තරඟ 10කදී කඩුලු 18ක් දවා ගැනීමට සමත්ව සිටිනවා. වනිදු හසරංග මෙවර ලංකා ප්‍රීමියර් ලීග් පන්දු වාර 20 22 ක තරගාවලියේදී ජෆ්නා කිංස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.